ගිය සතියේ කාබනික රසායනයේ ප්‍රතික්‍රියා වර්ගීකරණය පළවෙනි පාඩම අපි ඔබට අවබෝධ කරලා දුන්නා. අපි කොහොම එක දිගින් දිගටම කරන වැඩපිළිවෙල මේ දෙවැනි දවසේ අද අපි එහි සඳහන් කරන ලද ආදේශ ප්‍රතික්‍රියා කියන එකේ පළවෙනි එක මුක්තකණ්ඩක ආදේශ ප්‍රතික්‍රියා පිළිබඳ අවබෝධය මේ පාඩමෙන් අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මුක්තකණ්ඩක ආදේශ ප්‍රතික්‍රියා පිළිබඳ අවබෝධය ලබා ගැනීමට විෂය නිර්දේශයේ ඇල්කේනවල රසායනය පිළිබඳව ඔබට අධ්‍යයනය කිරීමට තියෙනවා. මෙහිදී අපි ඕනෑම ඇල්කේනයක් මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන් ඕනෑම ඇල්කේනයක් හැලජන සමග විසරිත හිරුවෙලිය ඇති විට ප්‍රතික්‍රියාව සලකනවා. එහෙත් හැලජන වලින් බ්‍රෝමීන් සහ ක්ලෝරීන් මේ ප්‍රතික්‍රියාවට සහභාගී වුවද අයනින් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. එය තත්තරේ වදකටවා ගත යුතුයි. මෙහිදී පළමු පියවර ක්ලෝරීන් නැත්නම් හැලජනය සමවිකණ්ඩණය වෙනවා. සමවිකණ්ඩණය වෙනවා. ඒ සමවිකණ්ඩණය වුවහොත් ලැබෙන්නේ මුක්ත කණ්ඩක. සමවිකණ්ඩණයවත් මුක්ත කණ්ඩක ලැබෙන්නේ අසක්‍රීයයි. මේ අසක්‍රීයයි. ඒ සමයම ප්‍රතික්‍රියා මාධ්‍ය තුල ඉතා සක්‍රියව තියෙන්නේ. එම නිසා උපස්තරයට මුක්ත කණ්ඩකයේ පහර දුන්නා. මේ වෙන අපර වෙනදී මුක්ත කණ්ඩකයේ පහර දීලා හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කරගෙන මුක්ත කණ්ඩකයක් හැදෙනවා. ඒ මුක්ත කණ්ඩකයේ නැවත ප්‍රතික්‍රියා මාධ්‍යයේ සියලුම ක්ලෝරීනම කැඩෙන්නේ නැහැ. ඉතිරි වෙලා තියෙන අණුවකට පහර දීලා දෙවෙනි ඵලය ලබා ගන්නවා. මේක පියවර දෙකකින් සිදු වෙනවා. පියවර දෙකකින් සිදු වෙනවා. එකක් H ඉවත් වීම, දෙක Cl බැඳීම. මෙලෙස මේ උපස්තරය තුළ තවත් හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන නිසා දෙවනුව නැවතවරක් වැඩිපුර ක්ලෝරින් තිබුණත් නැවතවරක් ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ලබාගත් සංයෝගයේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ නිසා පියවර දෙකකින් කියන්නේ ආපෝස දෙවෙනි වරට හයිඩ්‍රජන් පරමාණුව ඉවත් වෙලා ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් බැඳෙනවා. ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් බැඳෙනවා. එතකොට බැඳෙන්නේ හයිඩ්‍රජන් වෙනුවට. ඒ නිසා වෙනුවට නිසා තමයි අපි කියන්නේ ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. මම මෙහි ඔබට සංසන්දනය කර ගැනීම සඳහා පාඩම තවත් තේරුම් ගැනීම සඳහා මේ එකම තියෙන මුක්ත කණ්ඩක ආකලනයත් අද දවසේ ඔබට පැහැදිලි කරන්න සූදානම්. මුක්ත කණ්ඩක ආකලනය. අපිට මුක්ත කණ්ඩක ආකලනයක් හමු වෙනවා. මුක්ත කණ්ඩක ආකලනයක් හමු වෙනවා. ඇල්කීන පෙරොක්සයිඩ් මාධ්‍යයේදී හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් එක. ඉතිතා වැදගත් කරන හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් විතරයි. සමග ප්‍රතික්‍රියාව. ඒක යාන්ත්‍රණය ඉදිරිපත් කළා තියෙනවා. පළමුව ඊතරය මේ පෙරොක්සයිඩ් සමවිකණ්ඩණය වෙනවා. මෙතන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හොදයි. මේ පෙරොක්සයිඩ් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් පහර දීලා බ්‍රෝමීන් මුක්ත කණ්ඩකයේ හදනවා. මේ මුක්ත කණ්ඩකයේ පියුම් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ බ්‍රෝමීන් මුක්ත කණ්ඩකයේ ඇල්කීනය උපස්තරයට පහර දෙනවා. ඇල්කීනය උපස්තරයට පහර දෙනවා. පහර දීලා නැවත අතරමැදි ප්‍රභේදයක් විදියට මුක්ත කණ්ඩකයක් ලැබෙනවා. ඒ මුක්ත කණ්ඩකය නැවත හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් අණුවකට පහර දීලා ආකලනය වෙනවා. ආකලනය මෙහිදී ඉතා වැදගත් වෙනවා. හයිඩ්‍රජන් ආකලනය වන්නේ හයිඩ්‍රජන් අඩු කාබන්ට. හයිඩ්‍රජන් ආකලනය වන්නේ හයිඩ්‍රජන් අඩු කාබන්ට පෙරොක්සයිඩ් මාධ්‍යයේ HBr සමග ප්‍රතික්‍රියාව. මෙහිදී වැදගත් දෙයක් තමයි මෙහිදී සෑදිය හැකි අතරමැදි මුක්ත කණ්ඩකවල ස්ථායිතාවය ගැන ඔබ දැනගන්න ඕන. ප්‍රාථමික මුක්ත කණ්ඩකයක්, ද්විතීක මුක්ත කණ්ඩකයක්, තෘතීක මුක්ත කණ්ඩකයක්. ප්‍රාථමික මුක්ත කණ්ඩකයක්, ද්විතීක මුක්ත කණ්ඩකයක්, තෘතීක මුක්ත කණ්ඩකයක්. මුක්ත කණ්ඩකයේ ස්ථායිතාවය ප්‍රාථමිකයට වඩා ද්විතීකයේ වැඩි, ද්විතීකයට වඩා තෘතීකයේ වැඩි. ඒකත් ඔබට ඉතා වැදගත් වෙයි. ප්‍රශ්න වලට උත්තර ගන්න ගියාම